Rockke वතැ, සි channelल අම सब subscribeाइब कर. හරිටම කියන සියත රාත්‍රීපවත් විකාශ්‍යයිමේ. මම උත්පලාා ජයසිංහ ප්‍රථමය නවධානය පුවත් සිරස් තලවෙත. භාන්ඩ් රැසක ආනන සීමමල් හිල්කිරේ. IIMF කොන්දේසි හැට දෙකෙන් එටුකරලතියන් එ විසි පහක් විතරයි. දෙවන වාරිකය කොටවුඩද වෙරිටේ රිසර්ච් අයතනය පෙන්වාදයි. සංවර්ධ නාරමුණ වෙනුවෙන් සංචාරක ව්‍යාපාරය දායක කරගන්න හදන ජනපතිරානිල්. අසියාන්ු සංවර්ධන බැංකුවවේ නියෝජතෙන් පිරිසක් සජිත් හමුවෙයි. දාහතරවන් ලුවීගේ අවතාරය වගේ රජය තමාම කියර හිතාගෙන ඉන්න මේ උන්දනට මාධ්‍ය මර්ධනය කරන්න අනපනත් හදනවා ඇරෙන්න්න වෙන වැඩක් නැති බව අදටෙලිවැකියෙන්. සිරසට විසි පහයි. පුංචි ජොනතන්ගේ අවසන් කටයුතු හෙට අනතුරු දෙකකින් දෙදෙනෙ කුමරුට. මි නවධානය දේශයපුත් වෙත. ජාතයන්තර මූල්්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගත් එකඟතාවලින් මේතක්වා සම්පූර්ණ කරඇත්තේ කොන්දේසි විසි් පහක් පමණක් බව වෙරට රිසච් යතනය පෙන්වා දෙෙනවා. කොන්දේසි තිස් හතක් අප්‍රේල් මස තිස්වනදාට පෙර සම්පූර්ණ කිරීමට ලක් රජය එකඟවී තිබනද ඒ මෙතෙක් ඉටුකර නැති බවයි අදාළ සමික්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ. ලක්රජ්‍ය, ජා්‍යන්තර மூල්ල අරමුදුල සමඟ ඇතිකරගන ඇති ගිවසුට අනුව එහි දෙවනවාරිකය ලබාගැීමට පෙර සම්පූර්ණ කළයුතු එකඟතා ප්‍රමාණය. සියට හැට දෙකක් වුවද මේ දක්වාා සම්පූර්ණ කර ඇත්තේ. එකங்கතා විසිපාක් පමණක් බව வරිට රිසර්ජ් යතනය පෙන්වා දෙනවා. வරිටේ රිසජ් ආයතනයේ ජේෂ්ට පරියේෂණ විශ්ලේෂ්කවරයක් වන சுரேණ வீரතුங்க ශ්‍රී ලංකා රජයේ හා IMF ආයතනය සමඟ ඇතිකරගත් එකඟතාව පිළිබඳව සකස් කළ වාර්තාාවේ. මේ බව සඳහන් වනවා මේ වසරේ අප්‍රේල් තිස්වනදිනට පෙර සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ මහ බැංකු පනතට පාල්ලිමේතු අනුමැතිය ලබා ගැනීම හා ඔට්ටු හා සුරාබදු ඉහළ දෙැමීමේ යන එකගතා දෙක ශ්‍රී ලංකා රාජය මේ දක්වා ඉටුකරගෙන නැති බවද එම වාර්තාවේ සඳහන්. එමෙන්ම අප්‍රේල් මස තිස්වනදාට පෙර மூූල්්‍ය විනිවිධවාවේ සඳහා මාර්ගගත වේදිකාවක් නිර්මාණය කරන බවට සිදුකරන ලද එකඟතාවේද මෙතෙක් ලක් රජ සම්පූර්ණ කරන ැති බවද අදා වාර්තාාවේ වැඩිදුරටත් සඳන් වනවා. එළමෙන සැත්තැම්බර් මස තිස්වනදාට පෙර. ජාතියන්තර මූල්ලෙ අරමුදලේ දෙවන වාර්කය ලබා ගෙනීම සඳහා. ලක් රාජය සම්පූර්ණ කළ යුතු එකකතා ප්‍රමාණය තිස්හතක් මෙම එකඟතා ති සත මෙතෙක් සම්පූර්ණ කර නැති බවයි අදාළ වාර්තාාවේ දැක් වෙන්නේ එෙන්ම එකුත් අපප්‍රේල් තිස්සෙක් වනදාට පෙර සම්පූර්ණ කරන බවට ශ්‍රී ලංකා රජය ජාතියන්තර මුූල්ල අරමුදලට පොරන්ද වේ ඇති කරුණු දාය තොරතුරු මේේ දක්වා රාජය ප්‍රකාශයට පත් කර ැති බද ට. තනය පෙන්වාදෙනවා ආනන සීම පනවා තිබූ බා්ඩවර්ග දෙසිිය අසූහායක සේවා ඒ රාත්‍රිය සිට ඉවත් කරතිබෙනවා. තවත් බාණ්ඩවර්ග නවසේ විසි අටක් සඳහා පමණක් ආනයින සීමත් තවදුරටත් පවතින පවයි මුදල් රාජමාතය රංජිත් සිීම්ප ලාපිටිය සඳහන් කළේ. ආනයිසීමමා පනවාතිබූ තවත් බාණ්ඩ ර්ග දෙසය අසූහායක ආනායිනසීමමා ලෙහිල් කිරීමට රජයපියවර ගෙනතිබෙනවා. ඒයේ මධ්‍යම රාත්‍රිය සිට ක්‍රාත්මක වන පරිදි මෙම ආනාන සීමමා ලිහිල් කරඇ තේක්චනාධිපති රනිල් වික්‍රම සිංහගේ අත්සනින් යුත් අදාළ ගැසටනිවේදනය මෙවැනි විටනිකුත් කරතිබෙනවා. මෙලෙස ආනාන සීමමා ිහිල් කරනලද බා්ඩාතර ආර වර්ග ඉදිකිරීම් ශේෂත්‍රයට අදාල අමුද්‍රාව්‍ය දැවමය අමුද්‍රාව මෙන්ම ගෘහවිදුලි උපකරණදා ඇත්වනවා. ආයින සීම ලිහිල් කරන්නල ආර வගතර மச்ச நிෂ්පාதன யோග ஜல ரசකාරක து්‍රவ்வே மධ්‍යසාரணවன පணவர்ර්ග කොகோවා වැනි ආහර ද්‍රව ඇතුළූ බාන්ண்ட වර්ගඇත් වனවා மீட்டாමතரව நான காம்பර உපங்கு. සි வවැசிகிලිය ஆශ්‍රිත සනි පපරක්ෂකූප කර මෙෙන් ்ளைවவுட் ளஸ்ටිக் ோர்ட் ලිනිியම් ஆශ්‍රිත ෂ්පාදන බ අතුරු දොරගුළු ඉදිකිරීම මෙவලම්ද ෘෂිකර්මාන්තයදී යොදාගන්නා மூහත් தவලது ஆன என சீமாலியில் கருතිබෙනවා. மீට අමතරව වතුරஹටர் மைக்ரோவே உදුන් ரைஸ் கூக்கர் ටවස්ට විදුලිකේතල් තේහෝ කෝපිසාදාගන්නා යන්ත්‍රමින්ම රූපලාවාන්න්‍ය ශ්‍රේෂත්‍රයට අදාලව කේශාලංකරණය සඳහා යොදාගන්නා උපக்கන්නවලද. ஆන සීමමාලිහිල් කරතිබෙනවා. මිට අමතරව අත්තොරලෝසු ලෝස. ියயானනෝ මයිக்ரோෆෝන්, හෙඩ් ෆෝන් ශබ්ද පටිගත කිරීමේ යන්ත්‍ර. විඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රෝප කරන්නය තුළු උපකන්නවලද ஆනන සීමමාලිහිල් කරති වෙනවා ආනයිනේ තහනම් කරඇති බාන්්ඩ වර්ග අපප්‍රේල් දාසය වනිදාසිට ජூනිමස අටවන්ඩා දක්වා කාලය තුළ මෙරයි. ට වරයාකට හෝ ගුවන් තොටපොළකට ෙනවිත්තත් නම් එම බාන්ඩ ොගේ වටිනාකමට අමතරව, තවත් සියයට පහලවක මුදලක් ගැවීමට සිදුවන බවද අදාල ගැසත් නිවදනේ දැක් වෙනවා. ාන්ඩ ආනන සීම කරන්න අපට සිද්ධ වනේ මේ විදේශන මේහිගේ රුපියල් දැඩිලෙස ප්‍රමාණ වීම සංචිත ිනතත්වයට පත්වීම මෙමත් එක්. සැත්තම්බ නමේ ාණ්ඩ හත්සය හතක් නවට නිදහස් කර. එකකොලයි විසිතුන හැටපහක් දොලහහි දහන මේ නමයක් දෙකයි විසිතුන පා්ඩ දෙක් ොවිජ නිහස් කරන ඇවිල්ලා ගේරත්ත්‍රීවක්්‍යමරත්තී තවත් බා්ඩ දෙසිය අසූහයක් අපි නිදහස් කරන ලැබෝ. යනුව දැනට වානය නැත්වූ බා්ඩ තියෙන්නේ නමසිය විසියටටක් පමල මේ නමස සියටටක් තුන්සය හයක්ම වාහන්න හ. දෙගක් තමයි සාමාන දවල්තියෙන් ශේෂ එදන දා ජීත නවශ්‍යදවා රයිස්කුර ෙක්්‍රක් කටල වාගේ දවගේෙන ගෘහණියන්ගේ ලොක ඉල්ල මක්ටම පේ නිදස්කර යවගේ සචා කරර්න්තය නවශ්‍ය දවල් රචර කහටල්ලො හැඳිගේරු ී දරවාගගේ ල්ලපතුමලා ඊට තමතරව විශෂෙන්ම කරමාන්ත ස ඉදිකිලීම කරමාන්තය නවශ්‍ය එවල්ත ප නිදහස් කරන්නට බොහොට අපේ අවධානය තයොම කරු ලැබේ. දේශය නිෂ්පාදකය ආරක්ෂ කිරීමටදී මේ නිදහස්කිරීම් ලද අප අයිතාම පහැදිලිහබල දෙයක් අපටටේ ආදේශන තියනෙන දෙවල් සඳහා කිරීමට ක නිල්ලි අපි යව කිසිවිටකත් සලකා බල න්නේෙනෑ. සංචෝරක ව්‍යාපාරයේ දායකත්වය උප්‍රමයෙන් ලබා කැනීම රජයේ අරමුණ බව ජනාතිිපති රණල් වික්‍රමසිංහ පවසනවා. ලොවපුරා සංචරකයන්ගේ රස්සනහර පිනවූ අපේ ඔුම් පිහුම් ප්‍රවර්ධනයට උපරරිම රාජාන ග්‍රහය ලබාදන පවයි ජනාතිපතිවරයා ප්‍රකාශ කළේ. දෙදහස් විසිතුුණන සූප ශාත්‍ර සහ ආහර ප්‍රදර්ශන, ජනනාතිපති රනිල් වික්‍රම සිංහ ප්‍රධානක්තුවෙන් ප ර් රභ කකිරුණ. ශ්‍රලංකාපපුර විසිී සිටින ස ප ශාත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශන කිරන සූප ශාත්‍ර සහ ආහර ප්‍රදර්ශනය ශ්‍රලංකා සූපවීන්ගේ සසදේ වාර්षිකව සංවිධාන කරගලබනවා. දිශ්පාතින සහ සේවා ප්‍රදර්ශනකට අසූ අටකින් මෙවර ප්‍රදර්ශනය සබන්විතයි. එම ප්‍රදර්ශන කට නිරක්‍ෂණ කිරීමට මෙහිදී ජනාතිපතිවරයා එක් වුණ. ප්‍රදර්ශනයට එක් සි ස ප සම සහ. කතාාගනයටට ෝ ජනති පපතිවර වු හන ගැටලු පිබඳව ම ත්‍ර පිබන්ඳ සලක් ඇතිර ප ද ්‍ර ි කිරීම ්‍රම හතුන් වාද ැතුල ේ ්‍රී තිැ වැඩස් හන් පසක් ියාවට න ග බද නතිපතිවරයා හිදී ප්‍රකාශ් කල . අප රට සංචාර්ක ්‍යාරය ප්‍රවර්ධන කරහි ශේෂාවධහනයක් යොමු කරතිබෙනවා. අපේ වැඩ පිළිවෙර වන්නේ පළමු ආදීර තුළ මෙරට පැමින සංචාරකයන්ගේ ප්‍රමාණය දෙදගුණයක් කරගනීම තුලින් ලැබ ආදා . ්‍ර ගස්ත් වැඩිකිරීමට නම් අපහොද සේවාක් ලබාද යුතුයි. සඳහා බොහ අංශතිබුණත් වඩත් ආකර්ශණයී ඇත්තේ ලංකාව සතුූ ආගන්තුක සත්කාර සහ අපටම ආවනික එුම් පිහුම් කලාව. එම නිසා සංචාක කරමාන්තේ පුළල් වන විට රටේ ප්‍රමාණවත් සූපවදී පිරිසක්ද සිට ියයුතුයි සුපවේදීන්ට අවශ්‍ය සහය ලබාදීමට රජ සූදානමින් සිටිනවා එවම් පිහම් කලාව සහ සූප ස්ත්‍ර කටයතු සඳහා වෙනම පාසලක් ආරම්භ කිරීමට අපිලා පපුරොත්තුව වෙනවා ඊට පෞද්ධලිකංශේ දායකත්ව ලැබෙන වෙඇතයි අපි අපේක්ෂා කරනවා එුම් පි ලාබ සහශපසකටයුතු පිබඳ පසලක් සඳ දුණු පාලා තුළ ඉල් මක්තිබෙනවා. නොරෙලිය බ්ඩාරවෙල්ල ල්ල දඹුල්ලයා නගරලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්මාස කරනවා. අප තරුණු තරමයන්තුළ විධ කුසලතා තිබෙනවා. එකුසලතා සංවර්ධනය කිරීම තුලින් ඔුන්ට වඩා හොඳදානාගතයක් නිර්මාණයකර දිය හැකි. ආසියනු සම්වර්ධන බැංකවේ නියෝජතීන් පිරිසක් ්‍යභක්ෂනායක සජිත් ප්‍රේමදස්ස හමුවීතිබෙනවා. ේත්වෙන් ගොඩීමමට ශ්‍රීලංකාවට කාලේ අවශ්‍ය බවයි. විපක්ෂනායිකවරයා මෙහෙදේ ප්‍රකාශ කළේ. ආයයානු සංගර්ධන බැංක්වේ දක්ුණු අසයනු දෙපර්තිමේතු අධ්‍යක්ෂචැන්්‍රරල් ෙන ්ච යොකයම ඇතුළ ියෝච්චතතින් පෙසක් විපක්ෂනායික සජිත් ප්‍රමතාස හමුුවීතිබනවා. ඒ කොල්ඹ පිහිටි විපක්ෂනායික කාරයාලේදී. மேவனி விட்டு லங்கவு முகதி சிட்டிு தத்தே பெலிபாந்தவு மெகிதி தீர்ற்கலு சாக்கட்ச்சாக்ரத்தி பனவா. சொழங்கவு கொடனகீம சந்தகா அவஷய வண்ணாவு சகயோகேலபாதிரிலசு விபக்ஷணாய்க்குவரயாம் மகிதி என்னம நியோசித பிரரிசகன் இல்லாசிட்டியா. ஆசியணும் சංவந்தல்பக்குவே நேவாசிக்கு தூத்த மண்டல் அத்தக்ஷ வரும்பன சென் சென். ටකුම කඩනෝ ඇතුළ පෙරිසක් මෙම අවථාවටෙක් සිටියයා. බිඳ පට තිබෙන ශේත්‍ර පිළිඳව එකින් එකෙ පැදිි කළ වික්ෂනායකවරයා මෙේතාත්වයෙන් ගොඩය එම සඳහ, ශ්‍රලංකාකවට කාලය අවශ්‍ය බවයි පෙන්වාදුන්නේ. දිිවරද මෝල්ඩි කලබනානර උදසා ්‍රජය දිර්ගන්වීමේ සහ බ්‍රජ්ට අවශ්‍ය පදස් ලබදේ අවශ්‍යතාාවයක් මෙහිදී විපක්ෂනායකවරයා පැහැදිලි කලා. ආසයනු සංගරන බැකෝ වෙති ශේත්‍ර ගනාව ල්ක්කරගනිමින් ශලංකාවට සහයෝගේ ලබාදීමට අපේක්ෂා කරන බවයි මෙමනෝචිත පරිස විපක්ෂනායයිකවරයාට දැනම්දී ඇත්ත. දෝෂණය වංචාව නාස්තය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ෙ අදලියන්නේ දෙසිිය අනු දෙවැනි ටෙලිබැකිය. මේ රට මුහුණ දෙන මේ ආර්ථික ව්‍යසනයට උත්තර හොයෙනවා වෙනුවට වත්වන් රජයේ එක්ම උත්සාහය. මර්ධනයා රම්භකිරීම. මර්ධනය කරන විදිහසවීම නේද. අලුතුන් අනපනාත් ගෙනල්ලා මාධ්‍ය මර්ධනය කිරීම එක් ප්‍රධාන උත්සාහයක්. ියන්න කියන කතා කරන මිනිස්සුන්ුව කූඩු කරන්නේ කොහොමද කියලා. උදේ හවසහීන දකින එක තමයි මෙයාලගේ වැඩේනේද. ඒතමයි මේ රජේ එකම කාර්ය භහරය වෙලා තියෙන්නේෙ මේ වෙලාවෙේ. මේ උන්දල හිතාන ඉන්නේ අර මේ දාහතරවනි ලොවී රජු හිතපු විද්‍යහටමයි. ලොවී රජු කිව්වනේ රජයනු තම කියලනේද. මේ ගොල්ලොත් හිතන්ඉන්නවා රජය කියන්නන්නේ ඒ ගොල්ලො කියලා හොඳේේ ලෝක බැංකුව කියනවා අලුත්ම වාර්තාවේ හොඳේ විස්සයි විසතුනේදිත් විස්සයි විසිතුනේදිත්. අරිද අපේ ආර්ථිකේ පල්ලම් බහිනවා කියලා. රින හතරයි දසම තුනක අගයක් දක්වා පොහත වැටෙනවා කියලා. මේ තත්වයෙන් ගොඩෙන් සංචාර්කතේ ඒ ඇඟලුම් නේද. ඒආදී මෙරටට ඩොලර්ගේන ප්‍රධහන ශේත්‍ර වහා වහා නගාසිටුවන්ට මොකක්ද කරන්න ඕනෙ කෙලා හොයන්න ඕනෙනෙ නේද. මේ ශේත්‍ර මහුණ දෙන ගැටළු විෂඳන්න පුළුවන් වැඩසටහන අවශ්‍යයිනි ඒ සියල්ලු කතිකාවන් පැත්තකදාලා. මේ උදේ හවස මර්ධන අනපන තදහද ඉන්න ඇත්තටම හිතාගන්න බෑ මේ උන්දලට මොහද ලාතියෙන්න්න කියලා. පසුගේ මාස දෙකම ගෙවිලගේ ත්‍රස්ථවාදේ වැලැක්වීමේ නව පණතක්ක එක් නේද. ඒ පනත සම්මත වුණාන වතුරටිකක් බොන්නවත් කටාරින්ට බැරිවෙනවා . ඒ කියලතමයි අපේ සටන ආරම් කලේ ද යාන්තන් ඔන් තාවකාලික වකුළගෙනින් ොහරද දැන් ඉල්ඟට ෙනාපු විද්‍යුත් තිකාශන අධිකාරී පනත ඔය මේ දවස්සල ගේන්ට හදනයකෑ. ඒකෙන් කරන්න හදනම හීලෑ මාධ්‍යයක්ක් කදාගෙන නේද . ඒගොල්ලු කියන දේවල් විතර කරන මාධ්‍යයක් හදාගන්න මේක අතිේශය වයාන පනතක් හොඳේ සාමාජික. in past then i දෙනාම ජනාධිපතිගේ කොහම කොහමට හිට ඉදනද ජනාධිපතිට ගොට්ට අල්ල විතරක් නතර වෙන එකක් නෑ ගොට්ට ගහලත්දේ හරි මේ සංයුතියම වැරදිී කොමිස මේ සභහපතිපත් කරන්නේ ජනාධිපති පස් දෙනාම අන්තිමට නිකම් පහේ පන්තිය වගේ ජනපතිගේ පහේ පන්තියේ රූකට සෙට්කක් බවට පත්වෙනවා මේ රූකට පහ ඕනම වෙලාවක ජනපතිර ඉවත් කරන්නත් පුළුවන් දාන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන් හරිද දැන් ඔය එහෙම ජනපතිර ඉවත් කරට බැරිය කියලා හිතාගෙනටපු ජන රත්නායකෝ ොට්ටදාපු විදිියනද. අං ඒ ආකාරියටත් මෙවෙ කෙලින්ම දොට්ටදාන්ට පුළුවන් හරිද පහෙපන්තිය කට්ටියව. ඉළඟට ඇති භහනකම වගන්තිය තමයි වාර්ෂික බලපත්‍ර ලබාදීම ක්‍රමේ අවුරද්ධන්තිීමට මිහන්ඳම ලම්ය හොවෙලා රිපෝට්ක දෙන්නේ ආං ඒ වගේ. හොඳට්ටම කීකරු ආණ්ඩුව කියන විදියටට හිටිය නැත්නම් ඉළඟවෞරෘද්ධය බලපත්‍රේ නොද ඉන්න පුළුවන් ඇ මධ්‍ය කර්මාන්තයක් විශාල සේවක පිරිසක් විවිධ ශේත්‍රයටත නඩත්තුවවා. න් ලබන අවෞුද්දේ ලයිසන්නක තියේද නැද්ද කියලා ආණ්ඩුවනම් තීරණය කරන්නේ එතකොට කොහමදාර ආයතනවලට සේවකෝ පන්ඳව ගන්නේ සේවකින්ම ස්තීර කරන්නේ නේද ස්තර සේවින්ලෙ සබඳ ගට බැණ ඇ ලබවද ලයිසන්නක නැතිවුණනොත් තැනේද එගැන්න හෙනම් අවුද්දේ ොත්‍රරත්ක තමයි යු දිහට සේවකයෝ ගන්ට වෙන්න නේද පුදුම පණතක්න මේක මේක තව මාර වගන්තියක් තියෙනවා මේ පස් දෙනගේ කමිෂන් සභහාවට මේ ශක්‍රදේවීන්ද්‍රයන්ගේ වගේම අමුූතුම බලයක් තියන්ටඕනිෝ වැඩි කොරන්ට. මොකදන්නවදේ මේ පස් දෙනා තමයි මේ ඉල්ලෙක්ට්‍රොනික විකාශණ ආයතන අධිීක්ෂණය හා න්‍යාමණයකිින් දෙකම කරන්න. හරද හිතාගන්ට පුළුවන් නෙ පස් දෙෙනයි. අඩුමගාන ඉල්ලෙක්ට්‍රොනිික එකැනෙටීV. විතරක් ගමු සිරස තියෙනවා සියත තියෙනවා හිරු තියෙනවා දෙරන තියෙනවා ස්වර්ණවාහිනය තියෙන රූපවාහිනය තියෙනවා යිටන් තියෙනවා නේද ඇ ැඟටමු නාලිකා දෙකක් උදහරණයට ගමු පැය පහළවක් ගන ගත්තුොත් පැඇති හා. ඒ පෑඇති හඒ වැඩසටහන් සියල්ලම නරබලා තීන්දුගන්න මේ පස්දනෙකොට පුළුවන්ද. අනික ඉතින් මේ පස් දෙනාගේ සිතංගි වලට අනුව දෙත කොට රට කරන්න ඕනේ. අපි මාධ්‍ය කරන්න ඕනිේ ඇ ඒ ඇනේ තේරන සිහලෙන්කිවෝ නපති කැමති වැඩසටහන් විතරයිතින් අපට එහෙමම් කරන්ට වෙන්න නේද. බලපත් රහෝසි කිරීමේ අපූරු නිර්ණයක දෙකක් ගැන කතා කරමු. මේ පනත තියෙන. ජනපති රනිල්ට අනුව TVව. චැනැල්වල ලයිස එක අවලංග කරන්න පුළුවන් ක්‍රම නැත අවස්ථා ප්‍රධහන අවස්ථා කීපයක් තියෙනවා. එකත් තමයි ජාතික අරක්‍ෂාවට බලපාන හේතු. අප එක පැත්තකින්තිීම. ඉළඟක තමයි ජාතික ාර්ථිකේ හරද? ජාතික ආර්ථිකය නැෂනල් ඉ එකොනමියක. හර්ස ඉළඟෙක මහජනසාමේ හරද අපි දැම් මහජනසාමයයක් පැත්තකතියෙමු. දැන් කිසිදු විකාශන කටයුත්තක් මේ සම්බන්ධව කරනවා නම් පහේ පන්තියෙන් අවසරගන්නඕනි හරිද මමාජනසාමයත් පැත්තකින්තිලා ජාති කාරක්ෂාවක් පැත්තකින්තියලා. මේ ටෙලිවක ආරම්බේදිම මා සඳහන් කලා නේද ලෝක බැංකුව. අපේ ආර්ථිකය ගැන අලුත්ම පුරෝකතනය, ස්යි විසතුනේද අප ආර්ථික හඩාවැටනෝ කියල නේද. රීන හතයි දසම තුනක් ගන්නා කියලා. දැම් මේක ප්‍රෘතිවලට කිව කියමුකු. එතකොට මේ ජනපතිග අර පහේපන්තියේ ටීම් එකට පුළුවන් මෙට මෙහෙම තීරණයක් ගන්න. ජනපති රනිල් විස්සයි හතලි සටේද නේ රට සංවර්ධධ රාජ්‍ය කරන්ට හදන්නේ. අඒකට බඩපිරන්න ණයගනමින් රටේ මර්මස්ථාන බිකුණාදාන්ට සැලසුම් කරමින් ඉන්න. ඒවගේ උත්තම සැලසුමකට මේ විස්සයි විස්තුනේදීත් රටේ ආර්ථක රීන වෙනවා කියලා, සසිියත ප්‍රෝෘර්ති වලට කිව්වා. සියත ප්‍රෘති ව හ නතරකර දමමු. ඒක තමයි මේ පනති හැටියට මේ මහා පුළුල් වචනවලට ඕනම වෙෙලාවකද දෙෙන්ට පුළුවන් අර්ථකතන. එතකොට අපිට වෙන්නේ හයේ ඉඳල හත දක්වාว่า नेटlickි පෙන්1න් හොँද नेटලිक् එනිසා සියලු විද्युත් නාලිකා එකතු වී මේ බයානක इलेෙक्ट्रॉonicක් බ्रรडකස් න් ඔතෝරටි බिල්ල එක පරාජය කරන්න අධිකරණයට යායි තුයි එක් දහස් නමසි අනු හතේ චන්දරිකා සහ මංගලගෙන ආ ශ්‍රී ලංකා අවිකාශන අධිකාරි පනත් කෙටුම් පත, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉවත දමන්ට සිදුණු ආකාරයටම මේ සටනත් එකතුවෙලා අතට ගමු කියලා සියලුම සහුෘද්ද මාධ්‍ය ආයතන සේම මාධ්‍ය වේදීන් ගෙනුත් ඉල්ලාසිටිනවා. එසේ නොවන හොතුන් මේක අපට බලපාන්නේ නෑ අපේ ලොක්ක ආණ්ඩුවේ කුක්ක එනිසා අපට හොඳා උන්ට තමයි ඇනෙන්න්නේෙ කියලා හිතාගෙන හිටියොත් මතක තියාගන්න ආණ්ඩුවක් වෙනස් සුනු දවසක මේ පනත තමන්ටත් බලපාන්ට පුළුවන් දවසක්කේවි. ොඳේ එදාට ඉතිං අර නිමොලාර්ගේ කවයේ අන්තීමම වචනටික අන්තම වචන ටික ඒ ටිකවත් කියාගණට බැරිවේවි. අද මාවඩුවෙන් කතා කරන්න කවුරුත් නැති හැටි කියලා හොඳේ එදාට එහෙමවත් කියාගන්ට බැරිවේවි කියලා අද ටෙලිවැැකිය අවසන් කරනවා. සහෘර්ථ නාලිකවක් වන සිලසටේවී අදසේ විසි පස්ස වන සම්වත්සරය සමරඩු ලබනවා. මෙරට සමාච ප්‍රගමනයට විශාල කාර්වාරයක් එකටු කරන මාත්ති නාලිකාවක් ලෙස, සිරස නාිකාව හඳන්වා දිය හැකි. ප්‍රේක්ෂක සිත් සතන් සතුට කරන ප්‍රමුකතම සහුත නාලිකාවක් ලෙසයි සිරිස TVව නම් කළ හැක්කේ. අබාව ප්‍රා්තු කිලී මහරාචෝ එක්දහස් නවසිය අන්නු අටේදී මෙරට පෞ් කලික නාලිකාවක් ලෙස සිරස නිර්මාණි කරමින් විප්ලේකට මුලපිරුබව අවිවාධාත්මකයි. ජනතාවගේ සතුටයේදී වගේම දුකේදිත් ඔු ළඟම ඉන්න නාලිකාවක් ලෙසයි ජනතාව සිස නාලිකා. පිළිගෙන ඇත්තේ. ස්ොභවික විපතයේදී පවා ජනතාව වෙන්ුවෙන් සහනු සලසන්න සිරස නාිකාව කිසි විටකත් පසුබට වන්නේ නැහැ. ඒ ලෙකතුකමත් සමක සරස அது සිය විසිපස්සන සංවත්සරය සමරුණු ලබනවා. සහෘද මාති නාලිකාක් වන සිරසට සහෝදර මාති නාලිකාක් වන සියත අපෙන් සුභ පැතුම්. ුල් මසාහ බිත්තරලවිය සම්බන්ධයෙන් ඉදිරියේදේ නීතරීති පනවෙන බව ක්්‍රෂකන් මමාත්‍ය මහිද අමරවයට පවසනවා කුකුල් මස්මිල කිසිදු පාලනයකින් තොරව ඉහළයමින් පවතින බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සගමයේ සභහපති අසේල සම්පත් පවසන්නේ මෙ අතර වෙළඳන් පවසන්නේ කුකුලු මස් අලවිය අඩවඇති බව. කුල්මස්සාහ බිත්තර අඩුමිලට නතාවට ලබාතිීම සඳ. ඉදිරියේ දේ නීතරීති පැනවීමට පේවරගන්න බව ්‍රිෂකර මමාත්‍ය මහින්ද අමරවර ප්‍රකාශ කරනවා. මාළුිල ඉහලයාම හේතුවෙන් කුල් මස් ව්‍යාපාරිකින් අනිස්සිලාපයක් ලබාගැනීමට මෙලෙසිල ඉහළ දමාති බවට නිරීක්ෂණී ඇති බව අමා්‍යවරයා ප්‍රකාශ කලා. කුකල මස්හ බිත්තර කර්මාන්තකරුවන් සමග යේ පැවතිසාකච්චාවකින් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.ගුල්මස්ල එහලෑම් පිබඳ අප අවධනමු කල සඳහා. යම් මට්ටමක මේ පාලන කරගන්න වැට පිල්ලක් පිබඳවද. දහස්සර ගත්තා අපිට අශ්නොත් යිදියේේද නීතිරීති පනමමින් හෝ මේ ජනතාවට මේ සාධාරන ිලකට මේ අවශතා සම්පූර්ණ කරගන්නි දතු වන ස වශකටු කරන පාරිෝග අධිකාරියක්ත් ඒවගේ ෙර මාත්‍යන්ස ඒක බදව ප කටුතු කරන්න බලාපොත් අපට හැල පේන මාල්ුමිල හෙලෑමනිසා හුල්මස්සලත සල්ලුක් ඇෙල්ල තින එනිසාවෙම අනිසි ලාබයක් ලවාගන්න බවත් අපි හැදිලිො පේනති. මෙ අතරේ පසුගේ සතේට සාපේක්ෂව, කුල්මොස් කිලොවක් රුපියල් එකසේ පනහකින් පමණ මලෙ පහල ගියත් කුකල්මස් අලවිය සේක්‍රෙන් අඩුවී ඇති බව ්‍යාපාරකින් පවසනවා. කෙසේ වෙතත් කුකුල්මස් මල කිසුඳදු මිල පාලනයක් නැතිව ඉහලයාමීින් පවතින බව ආපන ශෝලා හිමියන්ගේ සංගමයේ සභපති අසේල සම්පත් පවසනවා. මේවෙලාவேේ මஸ்කෑල් අම मिल. කැැල්ලක හැතව බර පත්ත මේක තුන පහදාර මකොට රඩු අරමගනුප දෙස ටාසන් කොස්ට මේ වෙලා මේ අසීම තල මස්මී හසගේ කුමුණ හේතුවක් නිසාද නොකත් උත්තවස යකු අවස්ථාවන හිරරිර්මානය කල යද පරතුල අසමත ලාබලබන ාන්ඩ අලවිකරම ්‍රන්ේද පි පබ හටිනම් ජනාද පතිය කොමස සහපත් කරන්න ඇයි ෙන්න තේ සහ කොටඒ ගැසපටලින් ලබගන සහනය ොඩිමින් හටම පර්ග කියට එන්න ඒනිසාතමයද මස්මිල් ොුපල එත් හසර දී. එනිසා මේ වෙලාබ හරුණා ල ප දෙ. ඔබල ලබාදනසාහන ජුවමපොලිවාව සි මෙ අතර බිත්තර සහල් බඩිමිලට විකකිනීම සහ මිල ප්‍රදර්ශනයේ නොකර ආහාර ද්‍රව්‍යය අලවි කළ වෙළඳන් දහ නව දෙෙනෙකු හැටන් මහෙස්ට්‍රාත් අධිකරණය බෙතා ඉදිරිපත් කරතිබෙනවා. මාලපේ හල්බරාව ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගිය පස් හැවිරදි දරුවාගේ දේහය මේ වෙනවිට මාලපේ තලාහෙෙන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරතිබෙනවා. දරවාගේ දේහෙ පිළිමද අවස්සන් කටයුතු හෙටත් සසිදු කිරීමට නේමෙතයි. ඒ අත්තරංගටගත් සැකරු අලුත්කඩේ අධිකරණයට අද ඉදිල්පත් කර තිබෙනවා. මුල්ලීරියාව පොලිස් වසමේ මාල ේ ල්බරාව ප්‍රදේශී වැඩබිමක පස්සැවිරිත් දරුවෙකු කැපුුම්තුවාල සහිතව ඊයේ මිය ගොස් තිබුණා. බराාව ප්‍රදේශය පදිංචිවසිටි පස්හැවරදි ජොනතන් මාर्ක් ෆොන්ේකා නම් මෙම දරවා මිය ගොස්තෙබුුණේ ඔහුගේ උදර ප්‍රදේශවයට සිද වූ බරපතල කැපුම්තුवाල හේතුවෙන් මියගිය දරවාගේ පියා වෙන්ව जीීවත්වන අතර, මව දිවා කාලේ රැකියාව සඳහා පිටත්වයනහෙන් දරවා රැක බලාගෙන තේ ඔහුගේ සියා සහ මිතනනි අයි අනුතුර සිදූ වැඩ බි මේ මුරකරු ලෙස සේවේ කරන දරවාගේසිීයා මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෙනත් ගමන ගොස්සිට ඇති බවයි වාර්තාාවුණේ මේ මනු්‍ය ගහතනයක් යන පදනමින් විර්ශන ආරම්භුවआ පොි ධ්‍ය ප්‍රකාශක ේෂ්ට පොල සාධකාරි නීතිීක හල් තල්දුව පැවස්වේ. අදාල වැඩබි මේ තනොල කපමින් සිටියේදති ඒ සඳහා භවිත කළ යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් නිසා ඒ පා නේ කර ගත නොහැකිව මෙම අතුර සිදුව ඇති බවයි යනුව එම වැඩබි මේ තන කොල කප්මින් සිටි පනස්ක් හැවැරදි පුද්ගලයා ඒ පස්වර්වේ අත් ඩං ගෝ ගැති බන. අත්ත ඩංගෝට ගත් සැකරු අද අලුත් කඩේ මහ ස් ්‍රාතාධි කරන වෙත ඉදිරි පත් කරන ලැබවා. දරුවවා මාණය සබන්ධදෙන් තදරුටත් විමර්ශණ සිදුකරන අත දරවාගේ දේ දෙමපිය. භහරදීමට පොලිසිය කටයුතු කලා මෙවනි විට දේහය තලාහනෞද්ගලි මල් ශලාාවවක තැන් පත් කර තිබෙනවා. හිට පස්සර්ුවේ දේහි පිළිබඳ අවසන් කටේතු තලාහෙන පොදුසුසාන බොහමියේදී සිදු කරන බවයි අපවාර්තාකරු සඳහන් කළේ. දහට වංගුව මාර්ගයේ ගුරු පොතදේ සිදූ බස්රතානොතුරකින් මාස හයක සිංගෙත් එක්කූ ජීවිතක්ෂයට පත්වති වෙනවා. එහිදී තවත් විසි පස්තනගුත්තුවාල ලබා රෝහල් කතකර ඇති බවයි පාර්තාාවන්නේ. මෙ අතර බදුරලිය ප්‍රදේශයේදී සිදූ තවත් බස්ලතා අනතුරකින් දහත් හැවරදි සිසුවෙකු මේිය ගොස්තිබෙනවා. දහට වංගු මාර්ගගේ ගොරලුපත ප්‍රදේශයේදී බස්වතක තිරිංග ක්‍රා විරහිතවීම නිසා රියදුරට බසේපානය කරගත නොහැකිව නතුරක් සිදුවතිබෙනවා. බිබිල සේර ප්‍රදේශය පිරිසක් ඒ බස්වතයකෙන් මහනුවර ප්‍රදේශයේ බන්ධනා චාරිකාවකට ගොස් ඇති අතර. නැවත එමින් සිටියදයි මෙම අතුර සිද ඇත්තේ. අන්තුර සිදුවන අවස්ථාව බස්වතේ තිස්සෙක් දෙෙකු ගමන් කරඇති අතර. විසිප පස් දෙෙනකු තුවල් ලබ මහිියංගනය රෝහලට සහ හසන කරෝහට ඇතුළත් කරතිබෙනවා මහිංගන ූලි කරෝහට ඇතුත් කර ලැබූ මාසාහයක. සිංගිත්ෙකු මනතුරින් මියගොස් ඇති බවයි අපපවාර්තාකරු සඳහන් කළේ. අනතුර සිදුවඇත්තේ ඒරාත්‍රී නමයට පමණයි. හසලක පොලිසිය පවසන්නේ මෙමානුතුරට හේතුව රියදුරාගේ නොසැලිකිරිම ්‍රිය දහාවනය බවයි. අනතුරු සබන්ධෙන් හසලක පොලසිය විමර්ශෂන ආරම්භ කරතිබෙනවා. මෑන්තර බදුරලේ පොලිස් පසමේ කෙලින් කන්ද මතුගම මාර්ගේ මාකිලඇල්ල ප්‍රදශේදී ලංඟම් භස්වතයක් අනතුරකට ලක්වතිබෙනවා අන්තුරෙන් බස්වත දර ඇතුල මග නමදනක තු ලබ ොලත් සිංහ හොර හා ගොඩ රෝහල්වෙත තුරත් කර ඇති බවයි පොලිය සඳහන්ලේ. ොලත් සිංහල ෝහල ප්‍රතිකාර ලබින් සිට වයිස අුරුදු දාාහක සිස්ුවෙකු මනන්තරින් ජීවිතක්ෂයට පත්වතිබෙනවා ශ්‍රලක්කා කණ්ඩායිම අදාළුවම සිම්පාපේ බලාපිටත්වගා. ලෝකුසලාන සුදුස්සකම් ලබීමේ තරකාවලයට සහභාකිවීම සඳහායි. ශ්‍රලංකා ක්‍රිට කන්ඩායම ලෝකුසලාන සුදුසකම් ලැබීමේ තරංකාවලිය සඳඟහා සහභාගවීමට අද අලියම කටනායක ගොන්තතුොටපලින් සිම්ාපය බලාපිටත්ව ගියා. ගුවන්තු පල වර්තාකර ප්‍රකාශ කළ அම துணයි පහලවට එමස් ගුවන් සේට අයත් ඒ. සි හලස් නව දන්න ගන් යාන බයි විත ගොස් වෙන ගුවන් යානකින් සිබපේ ලා පිටත්වයාමට නියමත වයි. හිදී ண ண்டாய்ම பුව නිலா සහ அமரிக்காක්ස ජනපද கி්‍රකට යම් සමක, පෙර හුණුවීම තරග එකකට සහාගීමට නියබවිතයි. අනතුව ශணකා ක්‍රரிකට ண்டாய்ම එක් තර ම ර ඕமானන லா කොட்லாන් න් රටවල கிரிකட் ය සම சி . හර ්‍රකට ඩ ගවල සොසකම්ල බීම තරගවලට සහභාගවීමට න ම යි ශ ලංකා ක්‍රිකට අයිතනය ප්‍රකාශ කළ දසුන් ශානකගේ නායිකත්වයෙන් යුත් සංචිතයේයට ුසල් ෙන්න්ඩිස් දිමුත් කරුණාරත්න පැතුම්නිි සංක චාරිත අසලංක නංචේද සිල්වා සතීර සමර්වික්‍රම වනිතු හසරංග චාමික කරනාරත්න. දුෂ්මන්ත චමීර කසුන් ්‍රාජිත ලහිර කුමාර මහි් තීක්ෂණ මතෂ පතිරණ සහ දුෂාන කේමන්ත ඇතුරත්. මහෙල ජැවර්දන ණන්ඩෑමත එකතුවත් ෙනම කියලා රංචි මහිතන්න ලොක බෝස්. කියවාය කෙනක් විශේම කොලිෆයකට යන කියන් අත් විශා අදදකින් ප්‍රණයක් හ සතු තිය නයිති ම හිතන හොඳ ඩික්ෂණයක් කරන්දියන මේ කොලිෆස්වල්ට එන්න මහලයි නාකයා විදියට කොයි වගේ අභියෝගයක්ඒේ කියලද හිතන්නේ කොලිෆයිසි මකොද අනිවාර්මෆයිනල් යන්න මනි වල්ක එකටයන් පිඩාගර හම තරගේ පිල නැත්තිය නති කියන කොලිෆයිස් කියන්න අපි ලේසිර ගන්න පුුවන් තරඟාලිය න මේ හොින් හො දෙන්න දා බලාපුොරත්තු මට විශ්වාසය මයි කන්ඩෑ ගැන ොකද හගේ කාලම දුෂ්මත චමර ිඩ කරෙන ඉතින් ඒල වඩ පඩමොකද ස්කිල්ලකයි ටලන්ට කටලට බ මට ස්කිල්ල තියන්නන වන්ඩේ ටක න්න අපි දක් පහගේ තරංගවාල දේකගේ පැිණි පැණිත් සමග සංවිතිය යන සිච්ච යිද. හ ඩින් ටන් න්න හෙරුම ට කොච ලේසිද වනිද හසරග මහ තේක්ෂන කොච්ච සහගගේ කමුණද කියනක අපි දැක්ක තින් මේඒ තම කැමබිනේෂනෙන් මතන අභියෝගයක් එල්ල කරන්න පුළුවන් ක්ඩෑම පිත්තක් න්න යගේ තරංගල ජග්‍රහනය කරන්න නිවර පුළුවන් කිය ංශසක. මේ සමගින් පාත්‍රී පාත්තිිකාශවය අවසන් වනවා ඔබට සුවරාක්‍රියක් දෙනපතා අලුත්වීඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක කලික් කර සියත TV සබස්ක්‍රැප් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝසයක් කරන්න.